බේ සරීරෙහි පෙනුමනම් දිව්‍ය සිරුරක් වගේ සුන්දරයි. ඔබ ඉන්න ආකාසේ ඒවුනාට ඔබේ මොකේ ඉතාමත් දුගද පනුවන් කටපුරා පිරිලා කටකකා ඉන්නේ කලින් ජීවිතේදී ඔබ මොනවගේ කර්මයක්ද කර ගත්තේ. මම ඉස්සර පවිටු භික්ෂුවක් වන් හරියට දුස්ත වචනකිව්වා සිල්වත් කෙනෙකුගේ වේශය හිටියා වචනය සංවරකමක් තිබුණේම නෑ. මම බඹසරරැකපු නිසා මගේ සරීර සෝභාව වර්ණවත් වනා. කේලාම් කීම නිසයි මගේ කට කුණෝනේ. පින්වත් නාරධයන් වහන්ස තැන් ඔබවහන්සේම මාව දැකගත් අනේ. ලොවට අනුකම්පාඇති බුද්ධාධී උත්තමයන් වහන්සේලා යම් කුසලයක් වදාරයිද, මාත් දැන් ඒක කියනවා. කේලමක් නම් කියන්ට එපා. බොරුවක් කියන්ටත් එපා. එතකොට ඔබට කැමැති සැපලබන දෙවි කෙනෙක් වෙන්ට පුළුවන්. තුන් එනි පූතිමොක ප්‍රේතවස්තුව.